ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලයෙන් කියන්නේ බඩු ගන්න ඉන්දියාවෙන් ඩොලර් කෝටි 100ක ණයක් කියලායි ආහාර සහ බෙහෙත් ආනයනයට තමයි මේ ඩොලර් කෝටි 100ේ ණය ලබා ගන්නට බලාපොරොත්තු වෙන්නේ ඩොලර් හිඟයට පීලෙමක් ලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 100ක පමණ ණයක් ලබා දීමට ඉන්දියාව එකඟතාවය පළ කර ඇතැයි වාර්තා වනවා එම ණය මුදල මුදල් වශයෙන් නොව ඉන්දියාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා ණය පහසුකමක් ලෙස ලැබෙනු ඇතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා ඒ කියන්නේ ඩොලර් කෝටි 100ක් අපට ලැබෙන්නේ නැහැ ඒ වෙනුවට අපි ඉන්දියාවෙන් ඩොලර් කෝටි 100ක ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් මිලදී ගන්නට සිදු වෙනවා මීට අමතරව ඉන්ධන මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 50ක මුදලක්ද හුවමාරු ණයක් වශයෙන් ඇමරිකානු ඩොලර් කෝටි 40ක්ද ලබා දීමට ඉන්දියාව එකඟතාව පළ කර ඇතැයි දැනගන්නට ලැබෙනවා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉක්උද්දා ඉන්දියාවේ කළ සංචාරයකදී එරට බලධාරීන් සමග කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මේ ණය ප්‍රමාණය ලැබෙන බව තමයි අද ලංකාදීප පුවත්පත වාර්තා කර සිටින්නේ ගෑස් කාන්දුවීමක් සඳහා පරීක්ෂා කරන විට සීල් එක කඩන්නට පෙර සබන් වතුර ස්ප්‍රේ කරන්න තවද නිවසේදී ගෑස් ලිබේ නොබ් එක ඔෆ් කර රෙගියුලේටරේ හොඳින් සවි කර ඔන්නකේද තිබිය යුතුයි දැන් රෙගියුලේටරේට සහ හෝස් බටියට සබන් වතුර හොඳින් ස්ප්‍රේ කරන්න ලීක් නැති බව හඳුනා ගන්න අපි දැනුවත් වෙමු